own shoe. අද මම ආවා ටොයෝටා එකට. පුරාණ හම්බෙන්න. මොකද මම Facebook එකේ දැක්කා ෂෙයා කරලා තිබ්බ paper advertisement එකක් මේ Yaris වල airbag recall එකක්. මොකද්ද කියන විස්තරය දන්නේ නැහැ. හැබැයි මම යුරාන්ට මම ඩීටේල් ටික දුන්නා මගේ වාහනේත් ඒකට eligible ද කියලා බලන්න. අපි මලමුකු යුරාන් ආපහු. අපරි පරිබඩ පරක්ුණා. මේ ඔයා ලකි. වාහනේ eligible. ඊට අමතර මට මේ free slot එකක් හම්බුණා. මම ටග් ගාලා vehicle එක දැම්මා. මට සාමාන්‍යයෙන් ඉක්මනට කළ දෙන්න පුළුවන් වැඩේ. අද කරගෙන යන්න. එතකොට මේ කීයක් විතරයි? ඇයිද ඔය වැඩේ? කිසි ප්‍රශ්නයක් නැහැ. Free of charge. Free of charge. ආ කොච්චර විතර ලාක්කේද වැඩේ? දැම්ම දාගත්තා නම් සාමාන්‍යයෙන් පැය කමාර දෙකින් වෙයි වැඩේ කරගෙන පුළුවන්. නෑ. ඔව්. එහෙනම් කරා free of charge නම් කරාකම්. හරි. ඉතින් යුරන් දැන් මොකද්ද ඔගේ වෙන්නේ? අපි ගිහිල්ලා බලමු මම ඔයාලට පෙන්නන්න. ටේක් වීල් එන්නක. යා. අන්න ප්‍රදීප් ඔපරේෂන් එක පටන් ගන්න තියෙන්නේ ඔපරේෂන් එක ඔව් මොකද මේකත් තමයි ටිකක් බාහිර දූරේ වැඩක් ගන්නේ මම ඩෑෂ්බෝඩ් එකේ මේ ෆ්‍රන්ට් එක ගලවන්න ඕනේ නේද කරන්න ඕනේ එකට මොකද පැසෙන් සයිඩ් අතන තමයි යා බෑග් එක මවුන්ට් වෙලා තියෙන්නේ එතකොට ඒක තමයි දැන් රිප්ලේස් කරන්නේ අපි එතකොට යුරන් දැන් මේ Toyota වාහන වලට විතරද මේ යා බෑග් ප්‍රශ්නේ ආවේ නෑ ප්‍රදීප් ඇත්තටම මේක 2000 හය 2012 අතර වගේ ඒ කියන්නේ කාල පරාසය තුළ කාර් මැනුෆැක්චරර්ස්ලා ඒ කියන්නේ vehicle manufacturers ඔක්කොම වගේ යූස් කරේ මේ ටකාට කියන එයා බෑග් එක තමයි. එතකොට ඒකේ පැසෙන් සයිඩ් එයා බෑග් එක කාලයක් යනකොට ඒකේ ඩිෆෙක්ට් එකක් තියෙනවා කියලා හඳුනාගත්තා. එතකොට ඊට පස්සේ තමයි හැමෝම ඒක රිකෝල් කැම්පේන් එකක් විදිහට මේ රිප්ලේස්මන්ට් එක කරන්න තීරණය කළේ. එතකොට මේක දැන් ඕන මැනුෆැක්චරර් එක මේ අවස්ථාවේදී මේ රිකෝල් කැම්පේන් එක කරගෙන යනවා. කරගෙන යනවා. එතකොට ඇයි මේ යුරන් මේක මේ රීප්ලේස් කරන්නේ? ඒ කියන්නේ ප්‍රදීප් ඕකේ දැන් ඕක ඇත්තටම මෙතන කේජ් එක ඇතුලේ තියෙන එයා බෑග් එක. ඒතර හදිසි ඉම්පැක්ට් එකකදී වෙන්නේ එයා බෑග් එකේ ඒ ඇතුලේ ගෑස් එකෙන් එයා බ්ලෝ වෙනකන් බෑග් බැලුන් එක පිම්බෙන්නේ. ඔව් මූන්ටේන් එකනේ වෙන්නේ. එතකොට මේකේ තියෙන ප්‍රශ්නේ තමයි මේකේ සමහරලාට ඔය තියෙන මෙටල් පාටිකල්ස් දැන් අර ඒක මේ කියන්නේ සවුත් වල තියෙනවා නම් ඒවත් ගැලවිලා එන්න පුළුවන්. ඒතර එහෙම වුණාම වෙන්නේ ඒක සමහරට ෆේටල් ඇක්සිඩන්ට් එකක් දක්වා යන්න පුළුවන්. ඒ කියන්නේ ෆේටල් ඉන්ජරියක් වෙන්න පුළුවන්. ඒකයි අපි කියන්නේ මේක මේ රිප්ලේස් කරගන්න කියලා. ඒ කියන්නේ මේක අපි හිතන වට වැඩිය ලොකු වේට් එකක් තියෙනවා. අනිවාර්යෙන්. දැන් යුරන් මේ මගේ යාළුවෙක් කිව්වා මේ එයා බෑග් රිප්ලේස්මන්ට් එකෙත් මේ ඩෑෂ්බෝඩ් ඩැමේජ් වෙනවා හරි මොකක් හරි. මේක නිසා බය ඉන්නවා. අපි ඇත්තටම පාවිච්චි කරන්නේ ප්‍රොපර් ටූල්ස්. ඒතර මේකට අදාළ ටූල් එක අපි යූස් කරන්නේ. ඩෑෂ්බෝඩ් එක කිසිම දෝෂයක් රහිතව තියෙනවා නම් කිසිම ගැටලුවක් නැතුව අපේ රිප්ලේස්මන්ට් එක කරන්න පුළුවන්. මට මොකක් හරි වෙලා පොඩි ඉරිතැලීමක් හරි තිබ්බොතින් අපි අතර එක කස්සම දැනුවත් කරනවා මෙන්න මේකේ මෙහෙම ෆ්‍රැක්චර් තියෙනවා සමහරට අපි ගලවද මොකද දැන් මේක කාලදිසයකට හයි වෙලා තිබිච්ච පැනල් එකක් නේ ප්ලාස්ටික් නේ මේක. ඒතර ඒකේ සමහරට ගලවද්දී තව පොඩ්ඩක් ඒක කැපිලා පේන්න පුළුවන් හරි එහෙම දෙයක් වෙන්න පුළුවන්. අපි ඒ දේ එහෙමකින් ඉන්ෆෝම් කරනවා. හැබැයි ඒ විදිහ දෙයක් නිසා පැසෙන්ජර් يعني වම් පැත්ත යන කෙනාගේ ජීවිතේ අනතුරට ලක් කරනවද නැද්ද කියන දේ තීරණය කරන්න ඕනේ. මොකද මේක ඇත්තට මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේකෙන් සමහරලාට يعني එන්න පුළුවන් රත් වෙච්ච යකඩ කෑලි. ඉතින් ඒකක් කැවිලා වැදුණොත් වෙන හානියයි සමහරට ඩෑෂ්බෝඩ් මොකක් පොඩි ට්‍රැක් එකක් තියෙනවා නම් ඒකෙදි වෙන්න තියෙන හානිය බලවම ඇත්තටම මිනිස් ජීවිතේක වටිනාකම ගැන හිතන්න කාලේ හරි දැන්. නෑ ඇත්තටම යුරන් මම එහෙම වුණොත් මගේ යාළුවව දැනුවත් කරන්න ඇත්තටම එයා වුණත් දන්නේ නැතුව ඇති මේකේ තියෙන ඉෆෙක්ට් එක. ඉතින් ඇත්තටම මේ ඩෑෂ්බෝඩ් එකක් නිසා ඒ දේ නවත්තගෙන ඉන්නවා කියන එක හරි වැරදි. එන්න ප්‍රදීප් පෙන්නන්න. මොකද කතන්දරය කියලා. මේ තියෙන්නේ පැසෙන් සයිඩ් එයාබෑග් යුනිට් එක. මේක තමයි දැන් අපි රිප්ලේස් කරන්න. මොකද මෙතන තමයි මේ තමයි මේ මේක තමයි අතරම ඔය කියන්නේ ඇක්ටිවේට් වෙන මේ 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 සිලින්ඩර් එක. අතර මේ තියෙන එයාබෑග් එක මේක තමයි බ්ලෝ වෙන්නේ. බ්ලෝ වෙන්නේ එළියට එන්නේ. අතර අලුත් ටැක් එකක. එතකොට දැන් වාර පේනව නේද මේකේ මේ තියෙන්නේ. මේක මේ යුනිට් එක තමයි අතරම ඩිෆෙක්ටිව් තියෙන්නේ. අතර මේ දෙන අලුතෙන් හයි කරන්න අලුත් එක වෙනස් එකක් තියෙන්නේ නේද? එතන මේක තමයි අපි අලුතෙන් ඉන්ස්ටෝල් කරන්නේ. මේකේ පාටිකල්ස් තමයි අපි කියන්නේ එන්න පුළුවන් කියලා අපිට ඔතන ඉන්ෆෝම් කරලා තියෙන්නේ. ඉතින් ඒකට තමයි මේ ස්පෙෂල් සර්විස් කැම්පේන් එක කරන්නේ. මම දන්නේ දෙන මේක මේක ලෝකයේ මේ කරපු ස්පෙෂල් කැම්පේන් වලින් කියන්නේ ලොකුම ස්පෙෂල් කැම්පේන් එක තමයි මේක සර්විස් කැම්පේන් එක.
මොකද වාහන බර ගානක් මේ ගොඩක් මේ මෝටර ආයතන වලින් ඒ කියන්නේ මේ සෙන්සර් එක හදවලා හයි කරපු හැම වාහනයක් රිකෝල් කරනවා රිකෝල් කරලා තියෙනවා මේ මේ අවස්ථාව වෙන විට යුරන් මේ මගේ යාළුවෙක් මේ අලුත් වාහනයක් ගත්තා මං හිතන්නේ එයා බෑග් 8ක් හරි 10 12ක් හරි තියෙනවා ඒ වාහනේ මේ ඇක්සිඩන්ට් එකක් වෙලා ළඟදී එයා බෑග් එකක්වත් ආවෙ නැහැලු එහෙම වෙන්න පුළුවන් ද යුරන් මේ ප්‍රදීප් ඒක ඇත්තටම ඇක්සිඩන්ට් එක වෙන විදියනුව බලපානවා ඒ කියන්නේ ඇක්සිඩන්ට් එකක් වුණ පමණින් එයා බෑග් එන්නේ නැහැ මොකද ඕකේ ස්ටේජස් කීපයක් තියෙනවා සමහරට පළවෙනි එකේදී සීට් බෙල්ට්ස් එක ලොක් කරලා තියෙන පුළුවන් එයා බෑග්ස් ඉන්නේ නැතුව මොකද ඒ එයාගේ ඉම්පැක්ට් එක අනුව ඒක තමයි ඩිසයිඩ් කරන්නේ මොකද එතනින් එහාට නී ඉම්පැක්ට් ගන්න නම් තමයි සමහරට එයා බෑග්ස් එක ඩිප්ලොයි වෙන්නේ තවත් දේවල් තියෙනවා සමහරට vehicle speed එක අඩුයි නම් එතකොට වාහනේ එයා බෑග්ස් ඔන් වෙන්නේ නැහැ ඒ වගේම ඇන්ගල් ක්‍රෑෂ් එකකදී ඒ කියන්නේ එතකොට මොකද එයා බෑග් එකගෙන ඉස්සරහට ඒ ඒකට අපි දැන් වදින විදිහන අපි හැරෙන්න පුළුවන් ඒ හැරිච්ච වෙලාවක ඒක වදිනොත් තමයි ඊට වඩා ඩැමේජ් එකක් වෙන්න පුළුවන් ඒත් එහෙම දෙයකට එයා බෑග් එන්නේ නැහැ තව තමයි සමහරට vehicle එක අපි තමු කියන්නේ ලොරියක් යටින් වගේ යනවා එතකොට දැන් ඩැමේජ් එක බලවම බොනට් එකේම උඩට ආවිල ලොකුවට පේන හැබැයි ඒකේ ඉම්පැක්ට් එක ගිහලා දින්නේ පල්ලෙහාට එහෙම නැත්නම් මොකද කර්බ් එකක වදින අතර යට සස්පෙන්ෂන් වලදී වාහනේ උඩ යතර යන්නේ එහෙම අවස්ථාවවලදී එයා බෑග් එන්නේ නැහැ මොකද ඒක අර අපි ආරක්ෂා කරන එයාබෑග් එකනේ ඒකෙන් වෙන හානිය කියන්නේ එයාබෑග් නිසා හානියක් කරනවා නම් ඒක හොඳ දෙයක් නෙමෙයි. ආ ඒ කියන්නේ යුරන් කියන්නේ මේ දැන් වාහනයට එන ෂොක් එක අනුව ඒ ෂොක් එකේන පාත් ඩිරෙක්ෂන් එක අනුව එයාබෑග් එක ඔන් වෙනවද නැද්ද කියන එක තීරණය වෙනවා. ඔව් දැන් සමහරලාට ඔයා යන ස්පීඩ් එකේම කියන්නේ අපි තුම ඔයා පැයට කිලෝමීටර් 60 යනවා කියලා. ඔයා 60ට ගිහිල්ලා ඉවර වෙලා බිත්ති එක වදිද්දී එයාබෑග් එක එන්න පුළුවන්. හැබැයි 60ට ගිහිල්ලා සමහරට වෙන වාහනයක කියන්නේ ඔයා වෙන ඔයාගේ කියන්නේ ඔයා පිටිපසින් ඉන්න වාහනේ හැපුණොත් එහෙම එයා බෑග් එක සමහර වෙලාවට එන්නේ නැහැ මොකද එයා බලන රිලටිව් ස්පීඩ් එක බලන වෙලාවට ඒක බල්ලි වල තමයි එයා අවශ්‍ය නම් විතරයි එයා බෑග් එක ඩිප්ලොයි මොකද එයා බෑග් එක ඩිප්ලොයි වෙනවා කියලා කියන්නේ අතනම අද කාලේට ලොකු වියදමක් යනවා ඒකට මොකද ඒකට මේ කොටස් ගණනාවක් රිප්ලේස් කරන්න තියෙනවා ඔව් දැන් මේක බැලුවොත් ඩෑෂ්බෝඩ් එක පුපුරගෙන තමයි එයා බෑග් එක එන්නේ නේද අනිවාර්යෙන්ම ඒතකොට ඩෑෂ්බෝඩ් එක රිප්ලේස් කරන්න ඕනි එයා බෑග් යුනිට්ස් දාන්න ඕනි සීට් බෙල්ට්ස් දාන්න වෙනවා ටෙන්ෂනර් ඒ එක්කම ඒ හැම දෙයක්ම රිප්ලේස් කරන්න වෙනවා ඒකයි දැන් දැන් සරලව ගත්තොත් එහෙම ඇත්තම කියන්නේ Tamanට කිසිම අනතුරක් වෙන්නේ වෙලා නැත්නම් එහෙම අවස්ථාවක ඇත්තම එයා බෑග් එක ආවේ නැහැ කියලා කියන්නේ ඇත්තම ඔයාගේ ඔයාට එක පැත්තෙන් සතුට වෙන්න පුළුවන් මොකද මේ වාහනේ ලොකු කොස්ට් එකක් ඔයාට මේ අඩු කරගන්න පුළුවන් අනිවාර්ය සතුට හරිනේ මේ හයි කළ වෙලා හරි එහෙමත් ප්‍රදීප වාට තව බාය පැක් ඇතුළත වාහනේ ගන්න පුළුවන් ඒකයි මට තව දෙයක් කියන්න තියෙනවා දැන් මේ එයාබෑග් රිකෝල් කැම්පේන් එක ඇත්තටම යාරිස් මොඩල් විතරක් නෙමෙයි Toyota Corolla 141 එකට Toyota Corolla 121 ඒ මොඩල්ස් දෙකටත් තියෙනවා දැනගත්ත එක හොඳයි යුරා ඉතින් ඔයා දන්න කට්ටියම ඉන්නවා නම් කියන්න මොකද අපි මේ අනිවාර්යෙන් කරගන්න ඕනි දෙයක් සහ කරගත යුතුම දෙයක් මොකද ආරක්ෂාව කියන දෙයට අපිට මූලික ස්ථානය දෙන්න ඕනි ඒක ඇත්ත යුරාන් ඕගොල්ලෝ මේ කරන දේ ඇත්තටම නොමිලේ මේ කරලා දෙන දේ ඒ වගේම මේ දැනුවත් කිරීම සම්බන්ධව බොහොමත්ම ස්තුතියි යුරාන් Thank you very much අද මේ වැඩේ කරගෙන ආවට මොකද මේක ඇත්තටම කරගත යුතු දෙයක් බොහොම ස්තුතියි යුරාන් ස්තුති කරන්න ඕන ඔයා නෙමෙයි ස්තුති කරන්න ඕන අපි මේ වගේ සර්විස් එකක් අපිට ෆ්‍රී ඔෆ් චාර්ජ් කරලා දෙන ගැන ඇත්තටම අපි ස්තුති කරන්න ඕන ඉතින් මම නම් මගේ කාර් එකේ එයා බෑග් එක රීප්ලේස් කරගත්තා ඕගොල්ලන්ටත් Toyota Corolla 141 එකක් Toyota Corolla 121 එකක් එහෙම නැත්නම් Yaris එකක් මට වගේ තියෙනවනම් එයා බෑග් එක පැසෙන්ජර් සීට් එයා බෑග් එක අදම රීප්ලේස් කරගන්න මොකද තමන්ගේ පැසෙන්ජර් සීට් එකේ යන කෙනාගේ වටිනාකම ඔයයි දන්නේ ඉතින් මම හිතනවා ඕගොල්ලොත් ඒ සම්බන්ධව හිතලා හොඳ තීරණයක් ගනි ඉතින් මේ වීඩියෝ එක ඕගොල්ලන්ට හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න ෂෙයා කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අපිව ස්තුතියි